නත්තලේ සිරි අසිරි විඳගන්නට පැමිණි ඔබ සැමට සමගිය සතුට සහ සමාදානයේ සපිරි සුබ සන්ධ්‍යාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. දිනිනි ක්‍රිස්තු පූර්ව 36ක් ක්‍රිස්තු වර්ෂ 14ක් අතර කාලයේ පලස්තීනය පාලනය කරන්නේ ඔගස්තස් නම් රෝම අධිරාජ්‍යයේ නියෝජිතයා වූ හෙරෝන් රජු. ඔහු තමන්ගේ යටත්වැසියන්ට කරන ලද නියෝගයකට අනුව යටත්වැසිය සංගරණයකට පැමිණෙනවා. මේ සංගරණයට නසරෙත් නම් ගමේ වාසය කරන ජුසේ නැමැති වඩු කාර්මිකයා තමන්ගේ ගැබිනි බිරිය සමග සැන්දෑ සාමයේ බෙත්ලෙහෙම් නගරයට පැමිණෙනවා. ඒ වගේම ඔවුන් එදින සන්ධ්‍යා භාගයේ පුරාම නවතැන් ගැනීම සඳහා තැනක් හොයනවා. නමුත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කිසිම නවතැන් පොලකවත් කිසිම නිවසකවත් නවතැනක් ලබා ගන්නට. කොහොම වුණත් එදින රාත්‍රියේ මරියතුමිය විසින් පින්වත් ජේසු කුමරුන් මෙලොවට බිහි කළා. මේ උත්පත්තියත් සමග සිද්ධවන විශේෂම සිදුවීම තමයි දිනේ අසිරිමත් වල්ගාතරුව මේ අහස් කුසෙහි පාය. මේ වල්ගාතරුව දකින්න මහා ප්‍රඥිය තුන් දෙනෙක් මේ උත්පත්තිය ලබන්නේ ලෝකයට සිතක් ශාන්තියක් උදා කරන අසිරිමත් කුමාරයෙක් බව දැනගෙන පැමිණ මේ කුමාරයාට බුද්ද පඬුරු වලින් වන්දනාමාන කරනවා. දර්ශක මේ නත්තල කියලා කියන්නේ ලෝකය වෙනස් කළ දිනයක්. සමාජය වෙනස් කළ දිනයක්. ඒ වගේම මිනිස්සු වෙනස් කළ දිනයක්. ඔව්. යුද ගිනි අතර පිබිමින් සාමයේ පණිවුඩය ලෝකයට කිව් සාමයේ කුසුම සුපිපි නත්තල් දිනයයි අප අද මෙලෙස සමර. ලෝකවාසී ගෙතුණු ප්‍රජාවට පමණක්ම නොව ලංකාවේ නැත්නම් මේ සමස්ත සතර දිග්භාගය පුරා විසිරී සිටින සියලුම ජනතාවට මේ නත්තලේ ප්‍රීතිය සහ ප්‍රේමයේ පණිවුඩය බෙදලා දෙන්න නත්තල් දිනය. මේ නත්තල් දිනය සැමරණු වස් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සංවිධානය කරන නත්තල් කැරොල් කී ප්‍රසංග. දිලිනි අක්ෂරය රූපවාහිනී නාලිකාවේ අප වාසනාවන්ත වෙනවා මේ නත්තල් කැරොල් කී ප්‍රසංගයට මාධ්‍ය ආවරණය ලබා දෙන්න. සජීවීව පටිගත කළ මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයයි අද ඔබ නරඹමින් සිටින්නේ. ඉතින් අප ඇරයුම් කරනවා මේ නත්තල් ගී ප්‍රසංගය සංවිධානය කිරීමේදී අතිශය දැවැන්ත වගකීමක් අතිශය දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්නේ නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති කොමදෝරු හිරාන් බාලසූරිය මහතුමා. අපි එතුමන්වයි තාම ගෞරවාභිමානින් යුක්තව මේ අවස්ථාවේදී සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ දැවැන්ත කාර්යය ඉටු සිදු කිරීමේදී ආයතනයේ සාමාන්‍ය අධිකාරී ශ්‍රීමති සේනාධීර මැතිණිය දක්වන ලද අත්‍යන්ත දායකත්වය හෘද ශීර්ෂ ප්‍රණාම ස්තුතියෙන් හෘද සංවේදී ස්තුතියෙන් අප සිහිපත් කර සිටිනවා. ඒ වගේම අප සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ මේජර් ජෙනරාල් M.R.W. ද සොයිසා මහතුමන් මේ කැරොල් ගී ප්‍රසංගයට ලබා දුන් අතිශය දැවැන්ත දායකත්වය දැවැන්ත කාර්යභාරයත් මේ මොහොතේදී අප නාලිකාවක් විදිහට සිහිපත් කර සිටිනවා. එසේ සිහිපත් කරමින් මා ඉතාම ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමන්ට. ඒ වගේම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු ශ්‍රීමති සේනාධීර මෙතනියට සහ එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සභිකයන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වයත් සමස්ත සේවක මණ්ඩලයත් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලු දෙනාටම
Pio TV, Nalika Anka Ekasia Visideka Ose, Apava Narapene, Obasielu Dinanta. www.aksharatv.com Jala Adavya Ose, Apava Narapene, Lokavasi, Sielu Prajavatat, Udau Natale, Samaya Satuta Sapiri, Saubhagye Saha, Samakiye Natalak Vevaida, Prarthana Karanama. Evagema, Udavana, Didhas Visituna, Nava Vasara, Niduk Nirogi, Chirajivane Sapiri, Nava Vasarak Vevaida, Prarthana Karanava. Oh, Dilini, Uttunga Prarthana Peradariva, Apasudanam, Arayum Karanata, Sri Lanka Idam Sangvardhane Kirime Sangsthave, Sabhapatitumani, Komodoru Hiran Balasuri Matitumani, Evagema, Sri Lanka Idam Sangvardhane Kirime Sangsthave, Samanadhikari, Engineeru, Srimati Senadhira Matiniyani, Oba Dibalata, Itama Gauravayen Arayum Karanava, Me Natal Gasa, ආලෝකමත් කරමින් මේ ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික දායකත්වය ලබා දෙන ලෙස මේ මොහොත වන විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමන් එවැගේම සාමාන්‍ය අධිකාරී ශ්‍රීමති සේනාධීර මෙතිනිය අතිරේක සාමාන්‍ය අධිකාරී රොහන් ශ්‍රී ප්‍රනාන්දු මෙතිතුමාගේ කැටුව යාම සමගින් සූදානම් මේ නත්තල් ගස ඒකාලෝකවත් කිරීමට දිලිනි අප ප්‍රාර්ථනා කරනවා මේ ඒකාලෝකවන නත්තල් ගස වගේම අදින් මතු සකල ලෝකවාසී ජනතාවගේ ජීවිත ආලෝකමත් වේවායි කියන ප්‍රාර්ථනා අනිවාර්යයෙන්ම දර්ශක ලෝවාසී කිතුනු බැතුමතුන්ට විතරක් නෙවෙයි ලෝවාසී අනිකුත් සෑම ප්‍රජාවකටම මේ උදාවන නත්තල උදාවන නත්තලේ සිරි අසිරිය විදගන්නට බේදයකින් තොරව හැකියාවක් ලැබෙනවා. ඒ යේසුස් සමිදානන්ගේ උපත සිදු වූ දිනය. උන්වහන්සේ ඔහුට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙව වූ ස්වාමින් වහන්සේලාට ප්‍රේම කරව මෙය උතුම් වූ පළවෙනි ආඥාවය මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ එනම් නුඹට මෙන්ම නුඹේ අසල් වැසියාට ප්‍රේම කරමු දර්ශක දැන් අපි සූදානම් වෙන්නේ අපි නත්තල් දවස ගැන නත්තලේ උදාව ගැන ගොඩක් විස්තර කතා බහ කළා ගොඩක් තොරතුරු ඉදිරිපත් කළා අපි දැන් සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධිරිද්ම වාද්‍ය වෘන්දයේ සමග එක්ව නත්තලේ ප්‍රථම කැරොල් ගීතවලියට ඉඩ හසර වෙන් කරන්නට. ඔව් දිලිනි. මේ සුන්දර වූ අහස් කුස යට සිට මේ නිසල සන්ධ්‍යා භාගයේ රෑ තරු බබලන අහස් වියන යටින් සීනු හඬින් ලෝකයම පිබිදෙද්දී රැයක අඳුර දුරු කරනු වස් ගයන්නට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කැරොල් ගී කණ්ඩායමට මෙලෙස වේදිකාව විවරවන වගයි. Yeah.
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. දිලිනි, මේ යේසුස් වහන්සේ විසින් කරන ලද බයිබල් පාඩම. ඒ වගේම දර්ශක, ප්‍රේමය වංචා රහිත වේවා. නපුර පිළිකොල් කොට යහපතට ඇලුම් වන්න. නැවතත් බෙත්ලෙහෙම් ගවලනක නත්තල්දා උපන් සාමයේ කුමරාගේ ප්‍රේමයේ පණිවිඩය සුගායනීය සොරයෙන් ලොවට කියන්නට. මෙවර නත්තල් කැරොල් ප්‍රසංගයේදී ඔබට පේනවා මේ ඔබ ඉදිරියේ සජීවීව දක්නට තිබෙන දර්ශනීය නත්තල් ගස. සාම්ප්‍රදායික නත්තල් සංකේතවලින් මදක් බැහැරව ඉතාම නිර්මාණශීලී සංකල්පයක් ඔස්සේ මේ නත්තල් ගස නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව බොහොම පරිශ්‍රමයෙන් මහන්සියෙන් කටයුතු කරනවා. දිලිනි, ඒ අනුව ඉතාම සුන්දර නත්තල් ගසක ආකෘතියක් මුවන් තුන්දෙනෙකු සමග නත්තල් සීයාද සමග නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට හැකියාව ලැබෙනවා. මේ නත්තල් ගස නිර්මාණය කිරීමේ මූලික සංකල්පීය නිර්මාණාත්මක අදහස එම සංස්ථාවේ අතිරේක සමන්වාධිකාරී රොහන් සී ප්‍රනාන්දු මැතිතුමන්ගේ සිත්ති 15 අතර මේ අදහස නිර්මාණාත්මකව සජීවීකරණය කිරීමට යාන්ත්‍රික අංශයත් ඒ වගේම ආරක්ෂක අංශයේ අපේ හිතවත් නන්දන මහත්මයා ඇතුළු සංස්ථා සේවක පිරිසට ඉතාම කෙටි කාලයකදී හැකියාවක් ලැබෙනවා. ඒ අනුව තමයි දිලිනි ඉතාම සුන්දර නත්තල් ආකෘතියක් මෙලෙස දියතුන පරිශ්‍රයේ නිර්මාණය වන්නේ. ඒ වගේම තමයි දර්ශක, අපි නත්තල් දවස ගැන කතා කරද්දී මේ නත්තලේ සිරි අසිරිය ගැන කතා කරද්දී අපිට නිතැතින්ම මතකයට නැගෙන එක සුවිශේෂී චරිතයක් ඉන්නවා. සැන්ටා ක්ලෝස්, එහෙමත් නැතිනම් නත්තල් සීයා. මේ නත්තල් සීයා ග්‍රීසියේ මෛරාහි 4 සියවසේ ජීවත් වුණ ශාන්ත නිකොලස් බිෂොප්තුමා මූලික කරගෙන බිහි වුණ සංකල්පයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔව් දිලිනි, සැන්ටා ක්ලෝස් කියන චරිතය තමන්ගේ පෞද්ගලික ධනයෙන් දුප්පතුන්ට උදව් කරපු පුද්ගලයෙක්. ඒ වගේම නත්තල් සීයා එනකම් ලොව පුරා නිවාස මිලියන 100කට අධික පිරිසක් ජීවත් වන දරුවන් බලාගෙන ඉන්නවා. මේ කැරොල් ගී ප්‍රසංගයේදී නත්තල් සීයා ඔබ ළඟට එයි කියන විශ්වාසය අපිට තියෙනවා. දිලිනි, අපි මේ ආදරණීය හිතවතුන්ට දියත වෙන පරිශ්‍රයේ මේ ජල තලයක් මත ඉදිවුණු වේදිකාව අභියස සිට නරඹන ආදරණීය අපේ හිතවතුන්ගෙන් ඔබේ දැස මදකට නත්තල් සීයා දෙසට යොමු කරන්නට මේ ගීතාවලිය යන අතරතුරදී සමහර විට නත්තල් සීයා ඔබ අතරට අප අතරට මේ වේදිකා මස්තකයට හෝ මේ තැන් තැන්වලට මේ හැකියාවක් තිබෙනවා. සියලු දෙනාගෙම බලාපොරොත්තුෙන් සිටින්න කියලා අපි මතක් කරලා සිටිනවා. ඒ වගේම අපි සූදානම් වෙන්නේ පුලුන් වගේ සුදු රැවුල දිග නත්තල් ඇඳුමින් සැරසුණු නත්තල් සීයා වේදිකාවට කැඳවන්න. ඔව්, මේ ඇරයුම නැවතත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කැරොල් ගී කණ්ඩායමටයි මේ වේදිකාව භාරවන්නේ. Yeah.
ජය 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 සිරි ජය මංගල සිරි මෙලවට ආසිරි අත්තේවා මේ නත්තල් දිනේ මේ ලෝකයේ වාසය කරන්නා වූ සියලුම කිතුනු බෞද්ධ හින්දු මේ ආදි සියලුම ලෝක ප්‍රජාවට ආසිරි අත්තේවායි අප ඊටාම හෘදයාංගමව ප්‍රාර්ථනා කරනවා ඔබට අප කලින් සඳහන් කළ ආකාරයට බෙත්ලෙහෙමේ දිලිඳු ගවලනේ උපන්නේ ආදරණීය නත්තල් පණිවිඩය මේ ලෝකේ සතර දිග් වාගය පුරා සාමයේ කුසුමක් ලෙස පැතිර යද්දී නත්තල් සීයා පුංචි දරුවන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වෙද්දී අප කලින් සඳහන් කළ ආකාරයටම නත්තල් සීයා මේ දියත උයන පරිශ්‍රයේ සිසාරා යම් යම් තන්වල සැරිසැරීමේ හැකියාව මේ ගීතාවලිය අතරතුර තිබෙන බව නැවත නැවතත් අපි ඔබට මතක් කර සිටිනවා. අප සූදානම් නත්තල් සීයා ගැන ගයන්නට නැවතත් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධිරිද්ම වාද්‍ය වෘන්දය සමග එම සංස්ථාවේ කැරොල්ගේ කණ්ඩායමට නැවතත් මේ වේදිකාව බාර දෙනවා. නත්තල් සීයා ගැන ඔබට ගීතයෙන් හදවතට කියන්නටයි මේ සූදානම්. Yeah.
දිනෙනි සුද්ධ වූ බයිබලය අපට විවිධ වූ වැකිවලින් විවිධ වූ පාඨවලින් මඟ පෙන්වනවා. එහි එක් පාඨයක් නැවත අප උපුට දක්වන්නට සූදානම්. එහි සඳහන් වෙනවා මිනිසෙකුගේ මාර්ගවලට ස්වාමින් වහන්සේ ප්‍රසන්න වන කල්හි උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු කෙරෙහි සමගි කරවන සේක. මේ ස්වාමීන් වහන්සේට හිතවත් වන පුද්ගලයන්ට ඇලුම් කරන පුද්ගලයන්ට ස්වාමින් වහන්සේගේ සතුරන් පවා සමගි කරවන බවට බයිබලයේ සඳහන් වන අවස්ථාවක්. ඒ වගේම දර්ශක තවත් තැනක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ධර්මිෂ්ඨ ක්‍රමයේ ක්‍රියාව සමාදානයේද ධර්මිෂ්ඨ ක්‍රමයේ ඵල සදා කාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයේද වන්නේය. මේ අති උතුම් නතල්දා ජේසු පුත්‍රයාගේ පණිවිඩය හදවතින් සහ බුද්ධියෙන් අවබෝධ කරගනිමින් සැමට උපකාරී වන සැමට එකිනෙකාට ප්‍රේම කරවන සමගියෙන් හා සමාදානයෙන් පිරි සුබ නත්තලක් බවට පත් කර ගැනීමටත් වෛරයේ ගිනි දැල් නිවෙන ප්‍රේමයේ කුසුම් පිබිදෙන සෞභාග්‍යමත් සහජීවනයෙන් පිරි නව වසරක් බවට පත් කර ගැනීමටත් අපි ඔබට ඇරයුම් කරන ගමන්ම නැවතත් මේ සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කැරොල් ගී කණ්ඩායමට මේ වේදිකාව නැවතත් විවර කරන්නටයි. දිලිනි මදකට බාධකයක් හමුනවනවා. එක්වරම එහෙම අවසාන වතාවේදී වේදිකාව විවර කරන්නට බෑ. අනිවාර්යයෙන්ම. ඒට හේතුව මේ දවන්ත ප්‍රසංගය සංවිධානය කිරීමේදී අති දවන්ත කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිතුමන්ගේ සිට ඉතාම ඊයේ දවසේදී සේවයට එකතු වුණු සේවකයා දක්වා වන ඒ සියලුම සමස්ත සේවක ප්‍රජාවට ස්තුතිය පුද කළ යුතු බව සඳහන් කළ යුතුමයි. ඒ වගේම මේ දවන්ත ප්‍රසංගය සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජෙනරාල් MRW ද සොයිසා මැතිතුමන් ලබා දුන්නු අති උතුම් දායකත්වය උත්තුංග දායකත්වය හෘදයාංගමව සිහිපත් කර සිටිනවා. අද දවසේදී ඔහු මේ අවස්ථාවට සහභාගී වී නොසිටියා. අප ඔහුට මේ ලබන්නා වූ නව වසරත් ලැබුවා වූ නත්තලත් සමගිය සෞභාග්‍ය සම්පත සපිරි නත්තලක් වේවා සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නත්තල් ප්‍රසංගය සංවිධානය කිරීමේදී මේ දර්ශනීය නත්තල් කරත්තය නත්තල් ගස සංවිධානය කරමින් කටයුතු කළ ඒ සියලුම සේවක මහත්ම මහත්මීන්ට ඒ වගේම මේ දියත උයන පරිශ්‍රය ලස්සනට සරසලා අලංකාරවත් කළ දියත උයන පරිශ්‍රයේ ඉංජිනේරු නාමල් මහත්මයා ඇතුළු සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් අක්ෂරේ රූපවාහිනී නාලිකාවේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම අද දවසේ නිවසේ ආලින්දයේ සිට අපව නරඹන සුවහසක් අපේ රසික සහෘද ප්‍රජාවට අප ස්තුතිය පුද කරන ගමන්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ මේ නත්තල සමගියේ නත්තලක් වේවා සහජීවනයේ නත්තලක් වේවා. ඒ වගේම ලබන්නා වූ නවසර ඔබගේ නෙතඟ රැඳුණු කඳුල්ල පිසදමන නව වසරක් වේවා. ඔබ බලාපොරොත්තු වන සෞභාග්‍යයේ සහ සංවර්ධනයේ දොරටු විවරවන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම www.aksharetv.com වෙබ් අඩවිය ඔස්සේ දිලිනි අපව නරඹන ලෝකවාසී සහෘද රසික ප්‍රජාවට අප මේ ලැබුවා වූ නව වසර ලබන්නා වූ නව වසර ලැබුවා වූ නත්තල සුබ නත්තලක් වේවා සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් දැන් සූදානම් මේ වාද්‍ය වෘන්දයට කැරොල් ගී කණ්ඩායමට මේ වේදිකාව විවර කරන්නට ඔබේ ප්‍රසාද ජනක අත්කොළ සන්නාදය මැද
ஊரிலேயும் ஊரே விழிந்து காவலினே உருவத்தூளே சிசிலே நிதாய் ஜேசு விழிந்தா ஜேசு ලිලින් කැන්දිදි අමුතු තරුවකි අඳුර බැඳි එළිය මවයි ජේසු විඳා ජේසු විඳා Thank you.